තීරණයක් ගත්තාම තීරණේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වෘත්ති සමිති විදියට අපිට නිකන් ඉන්න බෑ. ඒ නිසා විශේෂම පරිපූරක වෛද්‍ය සේවාව මේ වෙනකොට විධිමත් නිල සාකච්ඡා පහක් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක. ඒ පහේ ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්නට බල කරමින් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට යන්න තීරණය කරලා තියෙනවා. අපි දින හතක් දෙන්නම්. අලුතෙන් තීරණ ගන්න අවශ්‍ය නැහැ. අලුතෙන් මොකුත් අදහස් අවශ්‍ය නැහැ. ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න. ඇමතිවරයා දුන්න තීරණය ක්‍රියාත්මක කරන්න. ලේකම්වරයා දුන්න තීරණය ක්‍රියාත්මක කරන්න. එහෙම තීරණය කරන්නේ නැත්නම් ඉදිරි සතිය ඇතුළත පරිපූර්ණ වෛද්‍ය සේවාව විදියට අපිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. ජාතික රෝහලේ ගත්තොත් විශේෂිත විකිරණ ඒකක 3කට වැඩි සංඛ්‍යාවක් අපිට සේවය නවත්තා දමන්න සිද්ධ වෙලා තිබෙනවා. දිවයින පුරා ආයතන ගත්තොත් ආයතන 6ක් සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා තිබෙනවා විකිරණ තාක්ෂණ වේදින් නැතුව. දැන් මේ පහුගිය සතිය තුල ජනාධිපතිවරයා උතුරු පළාතේ රෝහල් කීපයක නවීන යන්ත්‍ර සූත්‍ර ඒකම රෝහල් පද්ධති සංවර්ධනයට අදාළ කාර්යයන් විවෘත කිරීම කළා. විශේෂයෙන්ම ගත්තොත් මුලතිව් පේදුරුතුඩුව කිලිනොච්චිය කියන රෝහල් වලට නවීනතම CT යන්ත්‍ර 3ක් මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ අතින් එය විවෘත වුණා. මේ යන්ත්‍ර මේ වෙනකොටත් ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන්න හැකියාවක් අපිට ලැබිලා නැහැ. මොකද ඒකට හේතුව වෙලා තිබෙන්නේ මේකට අවශ්‍ය වෘත්තිකයන් නැතිකම. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.